නාලිකාවේ දේශපාලන සමාජයක විරාමයකදී ඇති වූ සංවාදයක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් තියෙනවා. මේ පිළිබඳව පැහැදිලි කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එදින දේශපාලන සංවාදයේ අපේ මූලික මාතෘකාව උනේ කොරෝනා වෛරසයේ වැළැක්වීම සඳහා අපි විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයක් හඳුරාගෙන තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග අපි හමුවේ තියෙන අභියෝග තමයි මේ සංවාදය අපි සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡාව කරන දවසේ සංඛ්‍යාලේඛන වලට අනුව රෝගීන් 20 දෙනෙක් අපි අඳුරගෙන තිබුණා. ඒ 20 දෙනාගෙන් 19 දෙනෙක් මුස්ලිම් භක්තිකයන් හැටියට අඳුරගෙන තිබුණා. මම මේ සංවාදයේ දිගින් දිගටම කිව්වා මුස්ලිම් ජනතාව මීට වැඩිය වගකීමෙන් කටයුතු කරනවා කියන එක හොඳයි කියලා. ඊට හේතුව තමයි මුස්ලිම් ජනතාව සමාජයක් හැටියට සංස්කෘතිමය වශයෙන් එකට ජීවත් වෙන්නේ. ඒක ඔවුන්ගේ සංස්කෘතිය. එක දිවසේ විශාල පිරිසක් ජීවත් වෙනවා. එකට විශාල පිරිසක් පල්ලිය යනවා. ඒ නිසා මේ වෛද්‍යවරු උපදෙස් දෙන්නේ පුළුවන් තරම් නිවසට වෙලා ඉන්න ඒකරාශි වෙන්න එපා. මේක ව්‍යාප්තිය වැඩි කියලා. ඒ නිසා අපි දැක්ක නාවල පිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඇඳිරි නීතිය පනවන වෙලාවෙ එකට ඉන්නවා. මිනිස්සු ක්‍රිකට් ගහනවා, සාමාන්‍ය පාරතොටේ ගමන් කරනවා. මේ ඇඳිරි නීතිය එකට ගන්නෙ නැහැ. මේ අභියෝගය ගන්නෙ අපිට සිද්ධ වුණා. නාවල පිටියේ මුස්ලිම් ආගමික නායකයන් පොලිසියට ගෙනලා අවවාද කරා. මේක පල්ලිවල දැනුවත් කරන්න කියලා. මොකද මුස්ලිම් සහෝදරවරු මේ පිළිබඳ හරියට ගන්නෙ නැහැ, සාමාන්‍ය විදිහට ජීවත් වෙන නිසා. මේ සංවාදයේ පිළිබඳ පැහැදිලි කිරීමේදී අපි දැක්ක අකුරණ හඳුරාගත්ත රෝගියා. අකුරණ හඳුරාගත්ත රෝගියා හඳුරාගත්ත වෙලාවේ අපි ඔහුගේ නිවසට ගිහිල්ලා ඇහුවා, ඔබ මේ ආසාදිතෙක් වඩ පත් වුණා, ඔබ කොහෙද ගියේ කියලා. ඒ නිවසේ සියලු දෙනා දරුවෝ 4 දෙනාම කිව්වා තාත්තා ගෙදර හිටියේ කියලා. හැබැයි අපිට හොයාගන්න පුළුවන් වුණා ඔහු මහජන බැංකුවට ගිහිල්ලා තිබුණා, ඔහු බේකරියට ගිහිල්ලා තිබුණා, ඔහු මස් කඩේට ගිහිල්ලා තිබුණා, ඔහුගේ නගරේ කඩේට ගිහිල්ලා තිබුණා, ඔහු ගෙලියෝයේ ගිහිල්ලා තිබුණා, ඔහු ගමන් කර වාහනේ ගම්පලයට ගිහිල්ලා තිබුණා. මේ තොරතුරු අපි ලබා ගන්නකොට අපිට දින 3-4ක් ගියා. අපි දුරකථන ඔස්සේ තමයි මේ තොරතුරු හොයාගත්තේ. මේ තොරතුරු කලින් නොදුන්න නිසා අපිට විශාල පිරිසක් නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වුණා. අපි දන්නේ හෙට අනිද්ද වෙනකොට කී දෙනෙක් කොරෝනා ආසාදනයට පත් වෙයිද කියලා මේ තොරතුරු ලබා නොදුන්න නිසා. ඒ නිසා අපි කිව්වේ සමස්තයක් ඇටියට මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරා මේකට මීට වැඩිය සැලකිලිමත් වන්න කියලා. ඒ සංවාදයේ අපි විරාමයේ අතරතුරේ එක් මහත්මෙක් කිව්වා මේ මීගමුව ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකෙක් මියාම ඒක භූමදානය කරන්න රජය ඉඩ දුන්නේ නැති නිසා උලමා සංවිධානයකට විරෝධය ප්‍රකාශ කළ දෙනවා කියලා. මම මේ වෙලාව පැහැදිලිව කිව්වා උලමා සංවිධානය නෙවෙයි හනුමා සංවිධානයේ විරුද්ධ වුණත් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ආණ්ඩුව විසින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ඒකට සියලු ආගමික සංවිධාන දේශපාලන පක්ෂ සහාය දෙන්න ඕනේ. මීගමුව ප්‍රදේශයේ කියන්නේ පොළවේ කපලා භූමදානය කරන කැපුවාම ජලය තියෙනවා. ජලය කාන්දුනක් විසබීජ කියලා විශාල පිරිසකට මේ රෝගය බෝ වෙන්න තිබුණා. ඒ නිසා එය වැළැක්වීමට තමයි රජය මේ තීන්දුව ගත්තේ. හැබැයි සමහර දේශපාලන පක්ෂ, සමහර අන්තවාදී දේශපාලන සංවිධාන මේක දේශමාලනීකරණය කරගෙන ඉන්නවා. මොකද මේ දවස්වල මැතිවරණයක් නිසා තමන්ගේ වාසියට මේක ප්‍රකාශ කරනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මුස්ලිම් ආගමික නායකයෝ මේ වෙලාවේ කරන්න ඕනේ ඉල්ලීම තමයි මුස්ලිම් ජනතාවගෙන් සමස්තයක් හැටියට ඒක රාශි වෙන්න එපා. පල්ලි යන එක නවත්තන්න. මේකට සහාය දෙන්න කියලා. මුස්ලිම් දේශපාලන නායකයන් කරන්න ඕනේ මේකට සහාය දෙන්න කියලා. නමුත් ඒ කිසිවක් කරන්නේ නැතුව තමන් දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඒ නිසා මා විසින් කරන ලද දේ හරි පැහැදිලි අර්ථය තේරුම් ගන්නෙ නැතුව මේ වගේ මඩ ප්‍රචාර කිරීම ගැන මම කනගාටු වෙනවා. මම අදත් ඉන්න ස්ථාවරයේ තමයි කිසිම ආගමික සංවිධානයක් මේ ව්‍යාප්තිය වැළැක්වීමට ආණ්ඩුව විසින් ගන්න ලබන ක්‍රියාමාර්ගයක් අභියෝගයකට නොකළ යුතුයි පිළිබඳ. එනිසා මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියෙක්ගේම අපිල්ලා සිටින්නේ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. සියලු පුරවැසියන්ගෙන් අපිල්ලා සිටින්නේ මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පුළුවන් තරම් ඒකරාශිමෙන් වළකින් නිවසේ රැඳී සිටින්න සත්‍ය දරුදු ලබා දෙන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ.